අපි බලාගෙන හිටිය අපි දිගටම මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල තුළ විපක්ෂයේ දෝෂ දර්ශනයට ලක් වුණා. අපිට හර්ෂ මන්ත්‍රීතුමා දිගටම දෝෂ ආරෝපණයක් එල්ල වුණා. මැතිවරණයක් ඉලක්ක කරගෙන අපිව දැඩි විවේචනයකට ලක් කරනවා. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා ගරු නියෝජක කතානායකතුමනි. මේ රටේ හැම පුරවැසියෙක්ම මම ඇතුළු අපි බලාගෙන හිටියා ඊයේ දිනේ සමගි ජන බලවේගයේ නායකතුමාගේ සාකච්ඡාවත් විවාදය සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර නායකයන්ගේ විවාදය. එතන මම දැක්කේ නැහැ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ විවාදයට එනවා මම දැක්කේ නැහැ. අනුර කුමාර දිසානායක මැතිතුමා ආවට වැඩපිළිවෙලක් ගැන කතා කරේ නැහැ. එතුමා පොල්ගෙඩි කඩන විදිය පොල්ගෙඩි ඔළුවට වැටෙන්නේ නැතුව කඩන විදිය ගැන කතා කරාට වැඩපිළිවෙලක් ගැන කතා කරේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වැඩසටහනට විවේචනයක් එල්ල කරාට මේ වැඩසටහන වෙනස් කළ යුතු නම් ඒ සඳහා පිළිගත හැකි යෝජනාවලින් ලබා දෙන්න ජනාධිපතිතුමා ඕනෑවටත් වඩා අවස්ථාවක් ලබා දුන්නා. මේ පාර්ලිමේන්තුව ඒ සඳහා පාවිච්චි කරන්න හැකියාව තිබ්බා. ඒක පාවිච්චි නොකරපු හින්දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි සමාලෝචනයේ යද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාවල හැත්ති කරා. සමගි ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි ඒක මගහැරියා. ඊළඟට ඊයේ විවාද දී අපි බලාගෙන හිටියා. මොකද අපි රජයක් හැටියට මොනතරම් විවේචනයක් ආවත් කල යුතු නිවැරදි කිරීම් සිදු කරන්න කැප වෙලා කටයුතු කරලා තියෙනවා. අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඒ යන ගමන් මග දේශපාලනික වශයෙන් වෙනස් කරන්න බෑ කියන එකත් අපි කියලා තියෙනවා. ඒක රජය පැත්තෙන් පැහැදිලි රජය වැඩපිළිවෙල මොකද්ද කියලා. හැබැයි ඊයේ දිනේ විපක්ෂ නායකතුමා නියෝජනය කරන සමගි ජන බලවේගයටයි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්දන අලුත් NPP එකටයි දෙගොල්ලන්ටම බැරි වුණා තමන්ගේ වැඩපිළිවෙල රට හමුවේ කියලා. එතකොට මොකද්ද කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? මට තේරෙන දේ අනුව මැතිවරණය ප්‍රකාශයටපත් කරාට පස්සේ ඒ වේදිකාවට ගිහිල්ලා පිළිගත නොහැකි ක්‍රියාත්මක කරන්න බැරි කෙටි කාලීනව ජනප්‍රිය වෙන්න පුළුවන් දවස් 35ක් 40ක් හෝ ඒ අදාළ ප්‍රකාශයටපත් කරන දිනයත් මැතිවරණය පවත්වන දිනයත් අරගෙන ඒ දවස් ටිකට අර අපි සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කියනවා වගේ ගැලරිය පිනවන කතා ටිකක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ආර්ථිකයත් එක්ක සෙල්ලම් කරන්න අපි කාටවත් බෑ. ආර්ථිකය ස්ථාවර වෙලා තියෙනවා. ගමන් මග නිවැරදි වෙලා තියෙනවා. ගමන් මග ස්ථාවර වෙලා තියෙනවා. ජාත්‍යන්තරයේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. හැබැයි අපි කාටවත් දේශපාලනය කරන්න ආර්ථිකය පාවිච්චි කරන්න බෑ. මං කනගාටු වෙන්නේ රටම බලාගෙන හිටපු විවාදයක්. ඔබතුමාලා දෙගොල්ලෝ අතර වාද විවාද ඇති තරම් ඇති වුණා. මම රට මතකයි මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා කිව්වා අපිට යාණ්ඩුවටයි සජබේ ආර්ථික කවුන්සිලයේත් එක්ක විවාදයක් කරන්න කියලා. මම ඒ වෙලාවෙත් කිව්වා අපි සූදානම්. හැබැයි මොකටද අපි විවාදයකට යන්නේ? අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා තියෙනවා. වැඩපිළිවෙල ඉදිරිපත් කළා නැත්තේ සජබේ සහ ජනතා විමුක්ති පෙරමුණ. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි මම ඒ වෙලාවෙ කිව්වා වගේ බලය ගන්නවා කියලා විශ්වාසයෙන් කටයුතු කරන උදවිය මේ තරම් මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන්ද? මොකද්ද තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල? මොකද්ද තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල? මේකට විවාදේ ඒගොල්ලන්මයි යෝජනා කරගත්තේ, අපි නෙවෙයි යෝජනා කරේ. ඉස්සෙල්ලා පාර්ශව තුනක් කිව්වා අපිට එන්න කිව්වා රජයට, සමගි ජන බලවේගයට කිව්වා ජනතා විමුක්ති පෙරමුණට කිව්වා. අපි ඒකටත් එකඟ වුණා. ඊළඟට ඒ දෙගොල්ලම තීන්දුව කරනවා නෑ රජය ඕනේ නෑ. දැන් සමගි ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කරනවා කියලා අපි බලාගෙන හිටියා වැඩපිළිවෙල අහන්. හැබැයි කනගාටුව තමයි අපි කියපු දේ සනාත වෙලා තියෙනවා. වැඩපිළිවෙලක් නැති කණ්ඩායමක් දේශපාලන අරමුණු ඉටු කරගන්න ගොඩාක් මහන්සි වෙනවා චන්දර කලින්. වැඩපිළිවෙලක් නැති කණ්ඩායමක් බොහෝ මහන්සි වෙනවා තමන්ගේ දේශපාලන අරමුණක් ඉටු කරගන්න. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ මොකද්ද? මේ කාණ්ඩ දෙකටම හැකියාවක් ලැබුණේ නැහැ අපේ රටේ ජනතාවට ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව නිශ්චිතව ගන්න පියවරයන් පිළිබඳව පැහැදිලි කරන්න. අවසාන කියන්න උනේ මොකද්ද? ජනාධිපතිතුමා කියපු වැල්පාලමේ ඒ විදිහටම ඉදිරි ගමන ගිහිල්ලා ආර්ථිකය ශක්තිමත් කරගන්නවා කියලා. අපි දැක්ක ඊයේ හර්ෂ මන්ත්‍රීතුමාට මම ගරු කරනවා. විපක්ෂ නායකතුමා ලිම්මැඩි මානසිකත්වයේ හිටියට හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා එයාලට ලිම්මැඩි මානසිකත්වයක නැහැ කියලා. කිරියල් ඇමතුමා නිතරම මට කියනවා අපේ ආණ්ඩුව යටතේ තමයි රට බංකොලොත් උනේ කියලා. මම ඔබතුමාට මොකද කියන්නේ? ඒ කියන්නේ ඔබතුමා ඒක හිතනවා ඔබතුමාගේ වීරත්වයක් කියලා. නෑ, අපි වෙනස් වී යුතුනම් වෙනස් වී යුතුයි. ඒ යන ගමන ඒක රහසක් නෙවෙයිනේ. ඒක රහසක් නෙවෙයිනේ. එතකොට ඔබතුමාට ඕනේ
කවදහරි ඔබතුමාලගේ ආණ්ඩුවක් කාවොත් රට සුකිත මුදිත කරන්න පුළුවන් කියලා එතකන් ජනතාව දුක් විඳිනකද? ඒක කරන්න බෑ. වෙනස් විය යුතු නම් වෙනස් විය යුතුයි. වෙනස් විය යුතු තැන මොකද්ද කියන එක මේ අවස්ථාවේ තීන්දුව කළ යුතුයි. ඒ හින්දා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දක්වලා ආණ්ඩුවක් හැදුවේ මං හිතන්නේ මෙතන ඉන්න කිසිම කෙනෙක් දේශපාලන අරමුණක් එක්ක කියලා. ඒ වෙලාවේ රටේ අවශ්‍යතාවය තිබ්බේ. ඔබතුමාටත් පාර බහලා යන්න බැරි වුණා. අපිට මතකයි විපක්ෂ නායකතුමා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාට මොකද වුනේ? ගහලා එළෙව්වේ. ගහලා එළෙව්වේ. ගහලා එළවද්දි මොකද වුනේ? පැනලා දුවන්න වුණා. අවසාන වශයෙන් මම මේ දේශපාලන කාරණාත් කිව්වේ අද මේක කතා වෙනවා. හර්ෂබන්තුතුමා ආණ්ඩුවට චෝදනා කරාට ඔබතුමා පරිස්සම් වෙන්න ඕනි සමගි ජනබලවේගය තුලින්මයි. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ආර්ථිකය පිළිබඳ උපදෙස් දුන්නේ, රාජ්‍ය පාලනය පිළිබඳ උපදෙස් දුන්නේ නාලක් ගොඩහේව මන්ත්‍රීතුමා. ඒවකට ඇමතිතුමා ඒක රහසක් නෙමෙයි, අපි ඔක්කොම පිළිගන්නවා ඒක. එතකොට එතුමාත් ගිහිල්ලා දැන් ඔබතුමාලගේ පිළේ. ඔබතුමාලගේ පිළට ගිහිල්ලා. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි හර්ෂට තර්ජනය කරන්නේ නාලක ගොඩහේවද? එහෙම නැත්නම් ඒ ආර්ථික කවුන්සිලයට සම්බන්ධ වෙන්න කැමති තව කෙනෙක්ද? එහෙනම් නාලක ගොඩහේව කියන මන්ත්‍රීතුමා කියන දේවල් පිළිගත්තොත් ඔබතුමාලටත් දැන් වෙලා තියෙන්නේ ඒක තමයි. දැන් මම ඔබතුමා මගේ ප්‍රශ්නයක් ඇහුවා ණය පිළිබඳ. ඔබතුමා හිතුවා මම ඒක අමතක කරයි කියලා නේ. නෑ ඉන්න I'm going to tell you this. Let me tell this. Now I'm answering a question. Honorable member. Honorable Chief Whip, I'm going to answer your question. අපේ රටේ domestic debt දේශීය ණය ප්‍රමාණය 2023 අවුරුද්ද අවසාන වෙද්දී රුපියල් බිලියන 17,051යි. 2024 මාර්තු අවසාන වෙද්දී රුපියල් බිලියන 17,252යි. එතකොට මෙන්න මේ තත්ත්වය තුළ වැඩිවීමක් තියෙනවා. ඒ කියන්නේ ඒක එක්ස්චේන්ජ් ඩොලර් රේට් එකට ගත්තොත් එක්ස්චේන්ජ් රේට් එක දිහා බැලුවොත් 2023 අවුරුද්ද වෙද්දී සාමාන්‍ය වශයෙන් 223ක් විතර තමයි එක්ස්චේන්ජ් රේට් එක මේ 323ක් විතර තමයි එක්ස්චේන්ජ් රේට් එක තිබ්බේ. හැබැයි මේ වෙනකොට 301කට තමයි කන්වර්ට් කරලා තියෙන්නේ. එතකොට යම් වැඩිවීමක් ඩොලර් ටර්ම් එකෙන් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි, අපේ ෆොරින් ඩෙට් පෝට්ෆෝලියෝ එක ඩොලර් බිලියන 37යි. ෆොරින් ඩෙට් පෝට්ෆෝලියෝ එක දැනට තියෙන ඩොලර් බිලියන 37යි. මේක ඇතුලේ අඩංගු වෙනවා ඩොලර් බිලියන 5.5ක් විතර මේ කාල සීමාව තුළ. ඒ කියන්නේ 2022 අප්‍රේල් මාසයේ ඉඳලා මේ දක්වා අපි ඔබතුමා දන්නවා මල්ටිලැටරල් ඩෙට් සර්විස් කරාට බයිලැටරල් ඩෙට් සර්විස් කළා නැහැ. එතකොට මේකත් ඇතුළත්ව ඩොලර් බිලියන 37ක් තියෙනවා. මම හිතනවා ඔබතුමාගේ ප්‍රශ්නෙට මම උත්තරේ දුන්නා කියලා. මට ඊට වඩා බාධා කරන්න එපා. මම දන්නවා කිරියල් ඇමතුමා හිතුවේ මම මේ ප්‍රශ්නෙට උත්තරයක් නොදී පැනලයයි කියලා. අවසාන මොහොත වෙනකන් අහගෙන හිටියේ නැගිටලා අහන්න කොහොමං අහපු ප්‍රශ්නෙට උත්තරේ කියලා. ඉතින් මම හිතනවා ඔබතුමාට අදාළ කාරණයට පිළිතුරු ලැබුණා කියලා. ඒ හින්දා අපි රටක් හැටියට අසීරු තීන්දුව ගත්තා. දේශපාලනික වශයෙන් මීට පෙර අපේ ආණ්ඩුව නොගත්ත තීන්දුවත් ගත්තා. ඒවට සහයෝගය දීලා තියෙනවා. ඒක කිසිම කෙනෙක්ට සමච්චලයට ලක්විය යුතු කාරණාවක් නෙමෙයි. දැන් ඔබතුමාලට තියෙන ප්‍රශ්නේ මේ 2022 ඇවිත් වෙච්ච තත්ත්වය 2024 මැයි මාසෙ වෙද්දී නොතිබීම. 2022 ඇති වෙච්ච තත්ත්වය 2024 මැයි මාසෙ වෙද්දී නොතිබීම තමයි විපක්ෂයේ දේශපාලන කඳවුරට තියෙන ප්‍රශ්නය. එහෙම නැතුව මේ ආර්ථික වර්ධනයක් ලබා ගැනීම, මේ එක්ස්චේන්ජ් රේට් එකේ ඇති වෙලා තියෙන ස්ථාවරත්වය, උද්දමනය 70% ඉඳලා 100% දක්වා අඩුවීම, ඊළඟට අපි අනුගමනය කරපු ප්‍රතිපත්තීන් තුළ විශේෂයෙන්ම බලශක්ති ප්‍රතිපත්තිය තුළ පිරිවැය සහ විකුණුම් මිල අතර තියෙන ගැළපීම, මේ සියල්ල අලුත් තමයි. නමුත් අනික් හැම රටක්ම අනුගමනය කරන මෙන්න මේ තත්ත්වයට මේ රට ගේන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ රජය මේ රටේ මහජනතාවත් එකතු වෙලා විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරා. අපි ජනතාව විසින් ලබා දීපු සහයෝගය නිරන්තරයෙන් අගය කිරීමකට ලක් කරනවා. ඒක කිසිම අවස්ථාවක අපි නොසලකා හරින්න සූදානම් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ මේ පරිවර්තනය සිදුවිය යුතු කාල පරිච්ඡේදයයි. 2000 මුල දශකයේ සිදු වුණා නම් මේ අරමුදයට අපි ගමන් කරන්නේ
නමුත් එදා අද අපෙන් ඇහුවට අර ප්‍රශ්න කිරියල්ල මුතුමා විශේෂයෙන්ම මේ ජාත්‍යන්තරයත් එක්ක මැදිහත් වෙන්න එපා. ලෝක බැංකුවත් එක්ක මැදිහත් වෙන්න එපා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මැදිහත් වෙන්න එපා කියලා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බලපෑම් කරපු සියලු දෙනාද එක්කෝ සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා එහෙම නැත්තම් විපක්ෂයේ ඔබතුමාලත් එක්ක අත්වල් බැඳගෙන ඔබතුමාලා චෝදනා කරන අපේ කණ්ඩායම යථාර්ථය තේරුම් අරගෙන නිවැරදි වෙලා වර්තමානයේට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් අනාගතයේ වෙනුවෙන් රටේ හදලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නේ තමයි ඔබතුමාලා ඇයි අපේ ආණ්ඩුවක් යටතේ අපේ ආණ්ඩුව විනාශ කරලා සුණු විසුණු කරලා ජාත්‍යන්තරයට පයින් ගහපෝ ඒ ජාත්‍යන්තරයේ ප්ලග් එක ගලවපු කණ්ඩායමත් එක්ක අත්වල් බැඳගෙන අද අපිට චෝදනාවක් එල්ල කරන්නේ. එහෙනම් ඔබතුමාලටත් අත්වෙන ඉරණම ඔතනිනුත් පල්ලහැට යාම මිසක් ඔතනින් නැගිටින්න බෑ මන් කිරියල්ලමතුමා. ඔබතුමා මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට සහයෝගය දක්වන්න ගියපු ගම ඔබතුමාලට බලපෑම් වෙනවා සහයෝගය දක්වන්න එපා කියලා අද හර්ෂ මන්ත්‍රීතුමාට වෙලා තියෙන්නේ. එතුමාගේ දැනුම ප්‍රයෝජනයට අරගෙන මේ කරන රජයට දක්වන මම කියන්නේ රජයත් එක්ක එකතු වෙලා සහයෝගය දක්වන හැබැයි එතුමා මුදල්කාරක ස්වභාවයේ සභාපතිවරයා හැටියට ගෙන යන ක්‍රියාමාර්ගයට අද ඔබතුමාට තර්ජනය එල්ල කරන්නේ බොහෝ වෙලාවට එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නොමග යවපු ගෝඨාභය ජනාධිපතිතුමාට ජනතාව විසින් ලබා දීපු ජනවරමට අයින් වෙලා පුටුවෙන් බැහැලා යන්න වෙච්ච අවස්ථාවේ ඒ සඳහා එතුමාව මෙහෙවපු කණ්ඩායම් කියන එක විශේෂයෙන්ම කියන්න ඕන. එහිඳ වෙනස් වෙන්න ඕන අපි වෙනස් වෙන්න ඕන. ඒක අපිට කියන්න බෑ. මොකද? ඒක මන් දන්නේ. ඔබතුමාල ගණන් හද ඉන්න. ඔබතුමාල එහාට යන ගාන ඔබතුමාල මෙහාට යන ගාන ඔබතුමා හද ඉන්නවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ගරු කතානායකතුමනි අවශ්‍ය අනපනත් සම්පූර්ණ කරන රජයට අවශ්‍ය බහුතරය තියෙනවා. වැදගත් වෙන්නේ ඒක. ඒ හින්දා ඔබතුමා ඕන දෙනෙක් ගන්න ඔබතුමාලගේ පැත්තනුත් මේ පැත්තට ඒවි. ඒ පිළිබඳවත් සාකච්ඡා වෙනවා. හැබැයි මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද අපිට මේ නිවැරදි හොඳ රටක් වෙනුවෙන් අනාගතය වෙනුවෙන් මේ රට ආර්ථික මේ වශයෙන් මෙහෙවද්දී ඒ අනපනත් සම්මත කරන්න අවශ්‍ය බහුතරය රජයට තියෙනවා. ඒ දේශපාලන ස්ථාවරත්වය රජය තුළ තියෙනවා. ඒ හින්දා ඔබතුමාට මට කියන්න වෙන්නේ ඉතිහාසයේ මීට අවුරුදු දෙකකට කලින් හිටපු නායක ජනාධිපතිතුමාට වෙච්ච ඉරණම ඔබතුමාලට අත් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. එතුමාට උපදෙස් දීපු සියලු දෙනා අද ඔබතුමාලගේ කරට අත දාගෙන උපදෙස් දෙන තැනට ගිහිල්ලා තියෙනවා. මම ඊට වඩා කතා කරන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.